අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ඔලෑමෝටමත්. ඉතින් අදත් ඔයගොල්ලන්ට අරගෙන ආවේ අරාබි රෙසිපි එකක් තමයි. අරාබි බ්‍රෙඩ් එකක් gedara හදාගන්න විදිය. මේ විදියට කොබස් gedara හදලා ඊට පස්සේ ෆලාෆෙල් මික්ස් කරලා මිශ්‍රණයක් හදාගෙන අපිට පුරවලා ඒක ලස්සන රොටියක් විදියට රෝල් කරලා හදාගන්න පුළුවන්. පළමුවෙන්ම අපි රොටි ටික හදාගමු. අපිට පාන් පිටි කෝප්ප දෙකක් මේ විදියට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට සීනි මේස හැන්දක් සහ රසයනුව ලුණු තේ හැඳි තුන් කාලක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ කුකින් ඔයිල් අපිට අවශ්‍ය නම් මේස හැඳි දෙකක් විතර මේ විදියට එකතු කරලා ටිකක් මේ විදියට හැන්දකින් කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ මද උණුසුම් වතුරෙන් තමයි මේක අනන්නේ. ඉතින් ඔයාලට මේක කිරිවලිනුත් අනන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් වගේ දෙයකිනුත් අනලා හදාගන්න පුළුවන්. මේක දැන් හොඳින් හැන්දෙන් කලවම් කරලා ඊට පස්සේ අපි මේක අතින් ටිකක් පදම් කරගන්න ඕන විනාඩි 3ක් 4ක් විතර පදම් කරලා ඊට පස්සේ කුඩා බෝලවලට හදලා පෑ භාගයක් විතර පැත්තකින් තියාගන්න ඕන. ඒ විදිහට තමයි අපි රොටි එක පිටි එක හදාගන්නේ. ඒ වගේම අපිට මේක පුරව ගන්න පලාපිල් තමයි මම අරගත්තේ. මේ තියෙන පලාපිල් අරාබි කෑමක්. ඉතින් ඊට පස්සේ තහින අවශ්‍ය වෙනවා. ඒ වගේම තක්කලි අවශ්‍ය වෙනවා. තහින වලට අරාබියෙන් හරද කියනවා, තක්කලි වලට තුමත් කියනවා. ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා ඒවට අරාබියෙන් කියන නම් ලියන්න කියලා. ඊට පස්සේ අපි ඩෝ එක පෑ බායකට පස්සේ මේ විදියට පදම් කරගෙන ඉවරයි. දැන් අපි මේක රොටි විදියට හදා ගන්න ඕන. ඉතින් පාම් පිටිවලටත් අරාබියෙන් තහින් කියලා කියන්නේ. ඉස්සලා සෝස් එක තහින, එක ඉංග්‍රීසියෙන් කියන්නේ. මේකට පාම් පිටිවලට අරාබියෙන් තහින් කියලා කියන්නේ. ඉතින් ඔයාලා කැමති ආකාරයකට ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට රොටි ටිකක් ලොකුවට හදා ගන්නවා. තුනියටම තමයි ගොඩක් හදා ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට හදාගෙන ඊට පස්සේ මේක පුච්ච ගන්න ඕන දෙපැත්තම. පුච්ච ගන්න වෙලාවට ඔයාලට මේ වගේ පෑන් එකකත්, එහෙම නැතිනම් තෝස තැටි එකත් පුච්ච ගන්න පුළුවන්. ගොඩක් කරවෙන්න මේක හදාගන්නේ නැහැ. උඩින් බ්‍රෂ් එකකින් තෙල් චුට්ටක් දෙපැත්තට ආලේප කරන්න ඕන දෙපැත්ත හරවන ගමන්. එතකොට අපිට මේ රොටිය ඕන විදියට නමලා රෝල් හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා රොටි හදන්න පටන් ගන්නකොටම අඩුම ගානේ පොයිල් කොලයක්, එහෙම නැතිනම් රොටි දාන භාජන මෙහි තියෙනවා කවර જાතියක් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඒකට හරි දාලා රොටි ටික හුලං වදින් නැති වෙන්න තියාගන්න. එතකොට අපිට රොටි ටික නමා ගන්න පුළුවන්. රොටි වලට අරාබියන් කෝබස් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ විදියට ඔක්කොම මම රොටි ටික හදාගෙන ඉවර වෙලා තමයි ඊට පස්සේ පුච්ච ගන්න. ඉතින් රොටි තියනකොට මේ වගේ ඔයිල් පේපර් එකක් තියලා, එක උඩ එක ඔයිල් පේපර් එකක් තියලා එහෙම තමයි ලෑස්ති කරගන්නේ. නැත්තම් මේව ඇලෙනවා. ඔක්කොම රොටි ටික හදාගෙන ඒ විදියට පේපර් වල තියලා අපිට ඊට පස්සේ ඉක්මනට හදාගන්න පුළුවන් රොටි ටික. මේ තියෙන තෝස තැටි එක පුච්චන එක. ඉතින් ඊට පස්සේ මේ වගේ තෙල් ටිකක් බ්‍රෂ් කරගන්න පුළුවන්. කුකින් ඔයිල් වලට පුළුවන් හදාගන්න මේ විදියට. මේ තියෙන ඔක්කොම හදාගෙන අර මං කියපු භාජනේ මේක කවරකින් වහලා තියාගත්තම නිවෙන්නේ. පලාපිලි ටික ඉස්සරලාම ගෑරුප්පකින් කුඩු කරගන්න ඕනේ. මේක හදාගත්තේ කිකම්බර් පුංචියට කපා ගන්න ඕනේ. කොත්තමල්ලි කොළ ටිකකුත් පුංචියට කපා ගන්න ඕනේ. ඒ වගේම තක්කාලිත් පුංචියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ සූදුරු සහ ලුණු කුඩු, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරලා තහින සෝස් එකත් එකතු කරලා කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ හොඳට රෝල් කරලා, හොඳට ටයිට් එකට රෝල් කරලා මේ විදියට දෙකට කපනවා. දෙකට කපලා ඊට පස්සේ මම මේක ටිෂ්‍යු පේපර් එකකින් ඔතනවා ලස්සනට. එහෙම තමයි අවසානයේ නිමාව දකින්න පුළුවන් වෙන්නේ ඕගොල්ලන්ට. මේක අරාබි කෑම මේසයකට, පාටියකට, උත්සව අවස්ථාවකට සකසපු පලාපිල් රෝල් එකක්. ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ටත් අරාබි කෑම හොයන අපේ සහෝදරියන්ටත් මේක ගොඩක් වටී කියලා පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. මේ තියෙන්නේ මෙන්න මේ විදියට තමයි පේන්නේ කපපුවාම. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ටිෂ්‍යු වලින් ඔතලා ලස්සනට සරසගන්න. එතකොට වේලෙන්නෙත් නැහැ. මෙන්න මේ විදියට හදාගෙන ඔයාලට පුළුවන් මේක අගිස්ස ඕන්නම් කතුරකින් රැලි කපන්න, එහෙම නැතිනම් කරකවලා අර බුල්ටෝ එක වගේ එක පැත්තක් හදන්න පුළුවන්. එක පැත්තක් තමයි මම මේ විදියට වැහෙන්න හදන්නේ. තියලා ඊට පස්සේ ලස්සනට අපිට ඩිෂ් එක හදාගන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනනම් ඔයාලට අවශ්‍ය සියලුම දේවල් සහ ප්‍රමාණයන්. ඉතින් මෙන්න හදාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ රස බලන්න තමයි. මම හිතනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් තවත් අයට බලන්න ෂෙයා කරන්න.
හැමදාමත් වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක්ම ස්තුතියි. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.